විශේෂයෙන්ම මේ දිනවල ආහාර සෞඛ්‍ය සම්බන්ධව වැඩි උනන්දුවකින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරී කරනවා. අපිට නිරීක්ෂණය වෙනවා ලංකාව පුරා ආහාර පන්තට අදාළ නඩු කොතරම් සංඛ්‍යාවක් පැවරුවත් ආහාර පරිහරණ ආයතනවල පරිශ්‍ර වල නිවැරදිවීම් සිදු වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම නඩුවලට අදාළ දඩ මුදල් ගෙවලා ඇවිල්ලා ඒ චෝදිතයෝ එම පාරිභෝගිකයන්ට පෙර පරිදිම පරිශ්‍රවල ආහාර සකස් කරලා ලබා දෙනවා. මේ පරිශ්‍රවල තත්ත්වය ඉතාම දුර්වලයි අසතුටුදායකයි කියලා. ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදයේ අපි ආහාර පරිහරණ ආයතනවල පරිශ්‍ර සම්බන්ධ වැඩි අවධානයක් යොමු කරලා පරිශ්‍රවලට නිවේදන නිකුත් කිරීම සහ ඒ නිවේදන අනුව පරිශ්‍ර සකසා ගන්නේ නැත්නම් නඩු පැවරීම වැනි කටයුතු කරලා මේ පරිශ්‍රවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාව පුරා පැතිර යමින් තියෙන බෝවෙන රෝග පාලනය සහ දරුවන්ගේ ආහාර චර්යා රටා විධිමත් කිරීම සඳහා ආපනශාලා ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් ආපනශාලා පරීක්ෂා කිරීම සහ අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසල් බලධාරීන් සමග එකතු වෙලා ආපනශාලා හිමියන් දැනුවත් කිරීම, ඒ වගේම පාසල් තුළ ආපනශාලා අඛණ්ඩව අධීක්ෂණය කිරීම සහ නීති උල්ලංඝනය වන අවස්ථාවල නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම කියන කටයුතු ඉදිරියේදී අපි දිගින් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ කියන්නේ රටේ බෝවෙන රෝග ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. තමන්ගේ දරුවන්ගේ ආහාර රටාව නිවැරදිව සෞඛ්‍ය සම්පන්නව සකස් කර ගැනීම සඳහා පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සහ දරුවන් ආශ්‍රිතව ආහාර විකුණන සහ අලෙවි කරන ආයතන වල සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් විකිණීමට අවධානය යොමු කරන්න අපි නිරන්තරයෙන් පරීක්ෂා කරලා බලවල අවශ්‍ය උපදෙස් දෙන්නත් යම් නීත්‍යානුකූල උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙනවා නම් නඩු පවරන්නත් කටයුතු කරන බවත් අවධාරණය කරනවා. ඔව්, අපි දැන් පාසල් වල තියෙන ආපනශාලා සම්පූර්ණ දැඩි අධීක්ෂණයකට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතිකමය ලියවිල්ලක් නොවුනත් මේ පාසල් ආපනශාලා තුළ දරුවන්ට නුසුදුසු ආහාර ලබා දීම හින්දා අනවශ්‍ය ගැටලු නිර්මාණය වෙන බව අපිට පේන්න තියෙනවා. දිගින් දිගට කොතරම් උපදෙස් දුන්නත් බොහෝ පාසල් ආපනශාලා සෞඛ්‍යකමානුකූලව පවත්වගෙන යන්නේ නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී පාසල් ආපනශාලා වැටලීම් සහ පරීක්ෂා කිරීම සිද්ධ කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, පාසල් ආපනශාලාවල අලෙවි කළ යුතු